ස්ට් ඔබට මයි අම තන්න විදුුව එක එකයි හතයි දෙසි යිසිය අද ඔක්තෝබර් විසි හය. මීට වසර තුනකට කලින් තමයි අපේ රටේ දින පනස් දෙකේ කුමන්ත්‍රණය සිදුවනේ. එවක්කට හිටපු ගනාධිපතිවරයා විසින් අගමතිවරයා විදිහට මයින්ද රාජපක්ෂ මහත්මයා පත්කිරීම සිදුවනේ. ඔක්ටෝබර් විසි හයවෙනිදා. ඒවගේම එදිනම ලේක් කවුස් ජාතික රූපවායනය ස්වාධීනය රූපායනය පරාජපක්ෂ සමහතාගේ හිතවතුන් ඉතින් බලහත්කාරයෙන් අල්ලගත්. ඒවගේම රටම පාලනයෙන් ගිලිහිලාගේල්ලා ්‍යවස්ථානුකූල අගමැතිවරයා හිටපු අගමැතිවරයා අද වර්තමාන අගමැතිවරයාද කියන ප්‍රශ්නය ඇතිවුණු නැ වසරතුනක් මේ රටේ ගෙවිලා වරැ මේ සිදුවීමට. ඒ රටේ ඉන්න පුද්ධිමත්තුන්ට දේශපාල විද්‍යාඥීන්ට මාධ්‍යවේදීන්ට තරුණයින්ට මහා සංගරත්නයට අන්‍යාගමික පූජකතුමල්ලට කියනවා මේ වසරතුන ආපස්සට ගිහිල්ලා ඒ ඔක්තෝබර් විසියයිදං මේ දක්වානු සිදුවම් කියවන්ඩ කියලා. ඒ දේශපාලන කියවීම කරන්නකි උතු මල බලන් ඒවගේම අපියාාන එකකට ටපු ජනාධිපතිවරයගින් ඒවගේ මහන ඒවකට ගමැතිවරයා විදියට ක්තෝමර් විසියාය වනි දිවරුන්දුන්ු මයින්ද රජපක්ෂයා තුළු දේ කල්ලියෙන් ඇයි ඕහොල් ක්තෝබර් විසිහය ආණ්ඩු පෙරලයක් කරේ ජන පතිවර ති නත රදග ස කාලයක්. ට ආර්ථ ප්‍රශ් යක් තිබුණද. ටේ ාති රක්ෂාව ිලො ්‍ර් තිබනද. ට සංගතයක් තිබුණද. ටේ ජනතාව ආණ්ඩු පෙරලයක්ක් හදිසි වෙනස්වීමක් ඉල්ලුවද. එහෙනම් ඇයි ජනාධිපතිවරයා වින් විවස්ථානු කූල අගමැතිවරයා විවත් කරලා. මේ විදියට විවස්ථා විරෝධී අගමතිවරයක් පත්කර. අප ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්්‍යයගෙන් දැන් අහනු අයකට සාාරන උත්තරයක් දන්නටගේෙ දාන්නන අවසමනාද හැල්ලක් කියෙව. ඒ හැල්ල දැන් අපිට කියන්න දැන් ඔබතුමා කියන්න එදා ඔක්තෝබ රෂ මහින්දරජ පක් මහත්‍යයා අගමැතික දුන් ය කිය ැන් අපිට මහිදරාජපක්ෂ මහත්තයාය කියන්ට ජනාජපතිවරණයට අවුරුද්දත්යේදදි කඩිමිටුවේ ඔබතුමාව පරාජයකර. දස් පහලව නාධපතිවරත්කගේ ආ්ඩුවක් හැදවකිින් මෙන්න මේ දේශපාලන කියවීම එවන්ඩ කියලා අපි මේ රටේ බද්ධමත් ජනතාවගගේ හ අපිට තියන කියවීම. ඇයි මෛත්‍රී පාල සිරිසේද මහත්තය මේ වැඩේකරින්. අපිට තියන කියවීම තයි. ඔහුට ඊළඟ ජනාධිපතිවරණයෙන් සහ එයින් පසුව ඕගේ තැන පිළිබඳ ප්‍රශ්නය අතිබුණ හට තන පිළිබඳව ප්‍රශ්න ඇතිබුණ ූ මේ ට අගමැතිද ඊළඟ න නවත ජනාතිපතිද. හ තැ පිබඳ පශනය අතිබන කම අපි දකින ේ. තුරඒ තැන නිර්මාණය කරන්න මයින්දරාජ පක්ෂමහත්තයලත් එක්ක ගහපු ගියවසුමක ප්‍රතිඵලයක් විදියට අපේ දේශපාලන කියවීම තියෙනවා. එක තව ඇයට තවවිදියට දකින්න පුළුව. මහිදරාජ පක්ෂ ඇතුළේ කල්නිය ොකද තිබුණ ඇටලුව ඔක් තෝබර් විසිය හසි ආ්ඩුවක්ගෙන්ට අම දකින දේ තමයි අපිදකින දේ තමයි ඒවන විට ගෝටාබය රාජ පක්ෂ මාතනයක් බැසිල් රාජ පක්ෂමාත්නයක් තුළු රාජ පක්ෂ පහුලේ ගනාවකට රුද්දව අධිකරන ක්‍රියාමාර්ග ගනිමින් හිටි. ත්‍රිපුද්ගල අධිකර මහාධිකරණයක් පිහිටෝලම්. ඒව තුළ ඒ අධිකරන කටයුතු වේගවත් කරලා තිබුණ හැබයි ඒ පජාතන්ත්‍ර අදී ක්‍රියාමාර්ග තුළ. එත ඔුන්ට තව වුරුද්දක් ගිහිල්ලලා ජනාධිපතිවරනයක් නකං කල් මරන්ඩ බෑ නහැ මට්ටමට වතුරු ඇවිල්ලා. ගිලෙන්ට ඔන්න මෙන්න හ නොගිලෙන්ඩනම් මොකක්ද කරන්න ඕනේ අිර ද වෙන්න කෙලා ගොල්ලන්ගේ හරත සාක්ෂය දන්නවා නොගිලන්ඩනම් ලහෝමාරුකටයන්න ඕන නොගිල න්ඩනම් බල අතර ගන්න ඕන න්න මේ කියවීම තමයි අපිට තිීට දුකක් තියෙනවා ඒ ගොල්ලගේ පලෑ ඒ එක තමයි දින පනස් දෙකේ කුමන්ත්‍රණය ඒ පලෑ ඒ ඉන පනස් දෙක ඇතුළත අධිකරණ ක්‍රියාදාම තුළින්ඒ පලෑන්නේ අසාර්ථකුණ හොදට මතකතියාගන්නඩේ පලෑන්න්නේ සාර්ථකුණට පසතම පලන්් ක්‍රියාත්මකයින්න. ට ැන්න හිතනොයි ප්ලෑන්නේ සාර්ථක වුණා හොඳයි කියලමු ජිබර මැතුමා. ඒ ප්ලන්න්නේ සාර්ථක උනානං එදා අප්‍රේල් විෂයක ඔය අද කියන දවසේ මිට අවුරුදු තුරකට කලින්. තම් මාස හයකට ආසන්න කාල්ලයින් සිදුුවුණු පාස්කු ප්‍රහාරයක් සිදුවෙන්නේ නෑ ප්ලෑන්න්නේ සාර්ථක වඋනානං. එහෙම උනාානං ජීවිත ගණනාව බේරෙනෝ රටේ ආර්ථිකය කඩාාවටීම නතර වෙනවා. ඒ වගේම. නොයම්බර් මාසිතියන ජනාධිපතිවරණෙන් එහෙම නම් ගෝටාබය රජපක්ෂ නමේ මේ රටේ ජනාධිපති. සජිත් ප්‍රේවදාස වෙන්න බෝදුරට ඉර තිබුණු. හනිසා අපිට ඩැන්දුකක් වේදනවත් තිනො ඇදායගොල් අන්ගේ කුමන්ත්‍රණය දින පනස් දෙකේ සාර්ථ කුණානම් හොඳයි කියලාමෙන්ල් ඉදිරිියල්ල.